උදේනි අම්ම කියන දේ ලොකු පොයින්ට් එකක් තියෙනවා. දුර දිග යන්න වැඩේ අමාරුයි. නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන්වත් කපන්න බැරි තත්ත්වයක් එන්න බැරි නෑ. මෙහෙම තමයි දෙවිනිමේ රසිකයෙක් දෙවිනිමට අදහස් දක්වලා තිබුණේ. ඉතින් ෂෙහාන්ව අතෑර ගන්න ගිහින් සිහිනෙන්වත් නොසිතූ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් අපි අද වීඩියෝ එක තුළින් කතා කරමු මේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා ඒ තමයි මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් තියාගන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරමින් මාහා සම්බන්ධ වෙන්න කියන කතාව අපිට මේ වෙලාවේදී මතක් කිරීමට ඉඩකඩකුත් ලැබෙනවා කියන දේ ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා ඒ තමයි මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් ආසාවක් උනන්දුවක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් කියලා ඔයා හිතනවා නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක නම් කරන්න එපා කියන කතාව ගැන. අපිට මෙතනදී ඔයාව දැනුවත් කිරීමේ ලොකුම chance එකක් තියෙනවා. ඉතින් ඔයා මේ වෙද්දි දන්නවනේ ෂහන්ව ඇත්තටම කියනවා නම් අතාරිනවා කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන දේ ගැන අපිට හොඳටම මතක් කිරීමටත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ ගැන අපි මෙන්න මේ විදිහේ සිහිපත් කිරීමක් සිද්ධ කරොත් අද වීඩියෝ එක තුලින් මෙන්න මේ වගේ කාරණාවක් අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඉතින් සමාධි අනිවාර්යෙන් ඉදිරියට මෙන්න මේ වගේ කතාවක් මතක් කරන්නට ඉඩකඩක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සාකච්ඡා කිරීමටත් පුළුවන්කමක් ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් මම දැන් මෙන්න මේ කාරණාව මේ විදියට කතා කරලා ඉවරයක් කරන්න තමයි බලාපොරොත්තුවක් එකතු කරගන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කිරීමේ chance එකක් උදා කරගන්න පුළුවන්. විශේෂයෙන් මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. ඉදිරියට අපි හැමෝටම මෙන්න මේ වගේ දෙයක් දකින්න වගේම අහන්නත් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපිට මෙතනදී මතක් කිරීමටත් පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්නට සූදානමක් තියාගන්නවා. ඔයා විශ්වාස කරන්න අපිට මෙහෙම දෙයක් දකින්න පුළුවන්. ඇත්තටම තමන් ෂහන්ට ආදරය කරන්නේ නැහැ. තමන් ඇත්තටම ආදරය කරන්නේ වෙන කාටවත් නෙවෙයි අනුහස්ටයි කියන දේ කියලා. මෙතනින් ඈත් වෙන්න ඕනි කියන තැන ඉඳගෙන ඈත් වුණොතින් ඇත්තටම කිසිම සමාවක් දෙන්න රණජීවගේ පුතා කටයුතු කරන්නේ ඉදිරියටත් රංජීවගේ පුතා අනිවාර්යෙන්ම තමන් රවට්ටුවා එහෙනම් තමන් රවට්ටන්න නැතු ඉන්න තිබුණේ කියලා පස්සෙන් එන එක නවත්තන්නෙත් නැහැ. ඇත්තටම සමාධිට පහර දෙන්න උත්සාහ කරයි. ඒ විතරක් නෙවෙයි සමාධිත් එක්ක රණ්ඩු වෙන්න විතරක් නෙවෙයි සමාධිව අවංකවම කියනවනම් නිදහසේ ඉන්න හදන හැම මොහොතකම කිසිදු නිදහසක් ලබා දෙන්න උත්සාහ කරන එකක් නැහැ කියන කාරණාව ගැන අපිට මෙතනදී මතක් කිරීමේ හැකියාවකුත් තියෙනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට තමයි කටයුතු යොදාගන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහාම මට ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කම ලැබුණේ. කොහොමනත් මේ දේවලුත් එක්ක අනිවාර්යයෙන්ම මේ හැම දෙයකට මුණ දෙන්න අනුහස් ඒ වගේම සමාධි වෙන රටකට යන්න තීරණය කරනවා වන්නටත් පුළුවන් කියලයි මම මතක් කරන්නේ.